නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.25ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25ක් ලෙසත් නොවිනස්ව පවතිනවා. ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයත් 2ක් ලෙස නොවිනස්ව පවතිනවා. පසුගිය කාලයේදී විදුලි බිල අඩු කිරීමත්, තෙල් මිල, LP ගෑස් මිල වැනි බලශක්ති මිල ගණන් අඩු කිරීමත්, සැපයුම් අංශයේ විශේෂයෙන්ම නිරන්තරයෙන්ම මිල උච්චාවචනය වන ආහාර භාණ්ඩයේ මිල අඩු වීමත් හේතුවෙන් උද්ධමනය විශාල වශයෙන් අඩු වීමක් දක්නට ලැබුණා. ඒ අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය වාර්තා වුණේ 10.5ක් ලෙසයි. මූලික උද්ධමනයත් 3.6ක් ලෙස තමයි වාර්තා වුණේ අගෝස්තු මාසයේදී. ඩොලර් නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාස අවසානයේදී ඩොලර් බිලියන 6ක් ලෙස වාර්තා වුණා. ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් 7.9ක අති ප්‍රමාණය වීමක් වසරේ මේ දක්වා වාර්තා වුණා. බබෙන් ගතිගතුනා දැන් දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය දශම ගණනකින් ටිකක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව බදු ආදායම් අඩුවීමද නැත්නම් තවත් හේතු තියෙනවද? සහ දැන් රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. මේක කෘත්‍රිම තත්ත්වයක්ද නැත්නම් ඉදිරියටත් මේ තත්ත්වය පවතීවිද? අත වශයෙන් මේක මම දකින්නේ අඩුවීමක් නෙවෙයි. පහුගිය දෙවන කාර්තුවට එක සංසන්දනය කරනකොට 4.7ක වර්ධනය අත වශයෙන්ම මම හිතන්නේ බලාපොරොත්තු වුණාට වැඩි වර්ධනයක්. මොකද අපිට මතක නැහැ ඔබතුමාලට කලින් බලාපොරොත්තු වුණේ වාර්ෂික වර්ධනය 3%ක් වගේ මට්ටමකට. නමුත් දැන් තියෙන විදිහට මේ වාර්ෂික වර්ධනය මීටත් වඩා වැඩි අගයක් ලබා ගන්න පුළුවන්. එතකොට පිවිනුම් අනුපාතය, වෙළඳපොළේ ඉල්ලුම සැපයීම සහ ඒ අනුව තීරණ වෙන්න මුදල් ප්‍රතිපත්තියට තීරණ වෙන්න. එතකොට කෙටි කාලීනව එක එක කරුණු වලට යම් කිසි ආකාරයක විචල් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන. ප්‍රුණියන් පාතේ එහෙම විශාල වශයෙන් උච්චාවචන වීමක් නැහැ. මේ අතර කෙටි කාලීනව ආර්ථිකයේ සිදුවීතු වෙනස්කම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පසුගිය දා පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව මාබැංකු අධිපතිවරයා කියා සිටියා. යම් කිසි ආකාරයක කරුණු පැහැදිලි කිරීමක් අපි දැන් තියෙන තත්ත්වය මොකද්ද? දීර්ඝ වශයෙන් ඔය කියන විස්තර ඇතුව එහෙම සාකච්ඡා කරන්න කාලයක් තිබුණේ නැහැ. කෙටි සාකච්ඡාවකදී මුදල් අමාත්‍යාංශ ලේකම්තුමත් සිටියේ තෙන්දි මොනවද දැන් තියෙන දේවල් වලින් ඉදිරියේදී කාලයේදී කරන්න තියෙන ෆිස්කල් පොලිසියෙන් කරන්න තියෙන දේවල් අපේ මහ බැංකුවේ යටතේ යම් කිසි ආකාරයක අපේ සංචිත ගොඩනැගීම ඒ වගේ දේවල් ගැන යම් කිසි ඉතාම කෙටියෙන් සාකච්ඡා වුණා. ඒක ප්‍රධාන වශයෙන් මුනේ දැන් තියෙන ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් සහ ඉදිරියේදී විශේෂයෙන් කෙටි කාලය ඇතුළ කළ යුතු මොනවද කියලා අපේ අදහස් ඉදිරිපත් කිරීමක් තමයි මේකෙන් දුන්නේ. දීර්ඝ සාකච්ඡාවක් සම්බන්ධයෙන් කියන්නේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් වෙලා නැත. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල අවසානයේ ලංකාවේ ඇති අතර ඉදිරි සති 8ක කාලය තුළ බඳුම් කර හුවමාරුවක් අපේක්ෂා කළ හැකි බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. මම දකින විදිහට මේ කියන වැඩපිළිවෙල සෑහෙන දුරකට අවසානයක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියට කරන්න තියෙන්නේ මේ මුල් එක අවසන් වුණොත් මම හිතන්නේ සාමාන්‍යයෙන් සති 6ක් 8ක් අතර කාලය තුළ බොන්ඩ් එක්ස්චේන්ජ් එකක් ඒ තමයි දාතන්ත්‍ර ISP බොන්ඩ් එක්ස්චේන්ජ් එක යන කාල සීමාව අරග සම්පූර්ණ කරාට පස්සේ. ඒක තමයි ඊළඟ කරන්න තියෙන පියවර. මේ එකඟ වෙත්ත එක ඉදිරියට ගෙනියනවා නම් වාහන ආනයනය කිරීම පිළිබඳ මහ බැංකුව ලබා දුන් නිර්දේශවල වෙනසක් සිදු වී නොමැති බවයි අධිපතිවරයා තවදුරටත් මෙහිදී කියා සිටියේ. මේ තීරණය කරනකොට අපේ නිර්දේශය ලබා දීලා තියෙනවා. අපේ තීන සංචිත අනුව අපි කරන්නේ යම් ප්‍රමාණිකුල ආකාරයට කරන්න පුළුවන් කියන අපේ නිර්දේශ අපි ලබා දීලා තිබුණේ. ඒ නිර්දේශය මම දකින්නේ නැහැ වෙනස් වෙන්න හේතුවක්. අපේ තාක්ෂණික ඇනලිසිස් එක අපි කරලා දීලා තමයි අනුව තමයි අපේ ඒ විශ්ලේෂණය අනුව තමයි රජයක තීරණය කරේ. මේ අතර නව මහ බැංකු පනත අනුව අධිපතිවරයා හෝ මූල්‍ය මණ්ඩලය වෙනස් කළ හැක්කේ නිශ්චිත දුර කාල සීමාවකින් පසුව බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. අපේ දැන් පවතින අලුත් මහ බැංකු පනත යටතේ මුදල් මණ්ඩලය සහ අධිපතිවරුන් යම්කිසි විස්තර කාල සීමාවක් පත් කළා තියෙනවා. ඒතර අපේ වගකීමක් තියෙන පත් කරපු කාලය තුල අපිට හැකි උපරිම ප්‍රමාණයෙන් ඒ තීරණ නීති යටතේ ඒ දායකත්වය ලබා දෙන්න.